සුබ දවසක් කියලා මේක හන්දම Vibex LK channel එකට. ඉතින් අද අපි බලමු කොහොමද Filmora එක පාවිච්චි කරලා motion ad banner එකක් හදාගන්නේ කියලා. ඉතින් මේ motion ad banner කියන්නේ මොකද්ද? ඉතින් ඕගොල්ලෝ TV බලනවා කියලා මම දන්නවා. ඉතින් ඕගොල්ලෝ TV බලනකොට දැකලා ඇති ටෙලි ඩ්‍රාමා යනකොට සාමාන්‍යයෙන් side එකෙන් සහ bottom එකෙන් පොඩියට ad එකක් play වෙනවා. අන්න ඒක තමයි ad banner කියන්නේ. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් ad banner එකක් කියන්නේ කොයි වගේ එකක්ද කියලා. ඉතින් මේ වගේ motion ad banner එකක් අපිට film වල පාවිච්චි කරලා කොහොමද හදාගන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙන resources ටික මම ඔයාලට description එකේ link එකක් දාලා තියෙනවා. ඒකෙන් download කර ගන්න පුළුවන්. ඔයාලට ඒකට photoshop file එකක් එන්නේ. ඒ වගේම ඔයාලට png files ටිකුත් එයි. ඉතින් ඔයා කැමති නම් ඒ png files ටික use කරලා ඕගොල්ලන්ට සාමාන්‍ය ad banner එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම photoshop file එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ඔයාලට customize කරගෙන මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේක customize කරගන්න පුළුවන් ඉතින් තමයි ඔයාලට ඉතින් මේක photoshop නෙමෙයි මොනම software එකක් හරි පාවිච්චි කරලා ඔයාලට මේකට png sequence ටිකක් තමයි හදාගන්න ඕනේ. ඒ කියන්නේ png විදිහට images ටිකක් තමයි හදාගන්න ඕනේ මේක පාවිච්චි කරන්න. ඉතින් මේක අපිට ලේසියෙන් Filmora එකේ ඊට පස්සේ edit කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න. ඊට කලින් දැම්ම කියලා පල්ලෙ හැටියට හතර පහ subscribe button එක click කරලා bell icon එකේ notification all කියලා දාගන්න. එතකොට අලුත්ම අලුත් videos ටික ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි වැඩ ගත නැතුව අපි වීඩියෝ එකට මොහොලෝ දිසන එක. ඉතින් අපි බලමු කොහොමද Filmora software එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ TV එකක යන ad එකක් හදාගන්නේ කියලා. ඉතින් මම Filmora එක open කරගන්නවා. මෙතන images වගේ මම දාගෙන තියෙන්නේ. ඉතින් මේකට අවශ්‍ය template එක මම ඔයාලට Photoshop template එක description එකේ දාලා තියෙනවා. ඒකෙන් download කරගෙන ඔයගොල්ලන්ට කැමති විදිහට edit කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මෙතන පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම images. මම මේක පාවිච්චි කරලා තියෙන්නේ images. ඔයාලට පුළුවන් නම් text පාවිච්චි කරන්න පුළුවන්. මට text වලට වඩා ලේසි images පාවිච්චි කරන එක මේ වැඩේදී. මොකද අපිට tag දාලා key frames කරගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලා මේක කැමති logos කැමති විදිහට text එක ඔයගොල්ලන්ට customize කරගන්න පුළුවන්. ඒක මුලින්ම කියන්න ඕනේ. ඉතින් මම background එකට මේ විදිහට image එකක් දා ගන්නවා white image එකක්. ඒක මම තප්පර 10කට expand කරගන්නවා. මම මේක තප්පර 10කට වගේ තමයි limit කරන්නේ. ඊළඟට දෙවෙනි එක image එක මේ විදිහට දා ගන්නවා. ඒකත් මේ විදිහට expand කරගෙන ඒක double click කරලා පොඩ්ඩක් ඒක transform එකෙන් y axis එක දිගේ චුට්ටක් උඩට කරනවා. ඕකේ දෙනවා. ඊළඟට ඊළඟ එක මේ විදිහට දාගෙන ඒකත් හදා ගන්නවා. ඉතින් මම මේ විදිහට images ටික පොඩ්ඩක් දාගෙන යන්නම්. මේ විදිහට මම ටග් ගාලා හදා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙතන නිල් පාට ස්ක්‍රීන් එකක් වගේක් තියෙනවා. මේ ස්ක්‍රීන් එක ඇත්තටම කියනවා අත්‍යවශ්‍යම නැහැ අපිට මේක export කරද්දී. හැබැයි edit එක, ඒ කියන්නේ මේ විදිහට මේක හදා ගන්නකම් අපිට පොඩ්ඩක් පාවිච්චි කරන්න වෙනවා. මොකද එතකොට තමයි තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ ගානට තමයි අපේ images හෝ text ටික වැටෙන්න ඕනේ. මෙන්න මේ size එක තමයි අපේ video එක create වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ මම මේක පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා අපි පොඩ්ඩක් මේක ඇඩ්ජස්ට්මන්ට් ටිකක් කරගමු පොසිෂන්ස් වල. මොකද ඒක අපි අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට වෙද්දී. සමහරක් අපි ස්කේල් එක චූටි කරන්න වෙයි. ඒ වගේ විදිහේම හදාගන්න මම අවශ්‍ය ටිකක් ගාලා හදාගෙන යන්නම්. ඔයාලට ඉතින් මේකේ පේන කිසිම animation එකක් නැහැ. හරි boring විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති TV එකේ මේ text මේ side වලින් එනවා යටින් එනවා. ඒ විදිහට අපි හදලා ගමු. ඊට කලින් මේ background layer එක මම lock කරගන්නවා. මොකද නැත්තම් මේකේ හැමවෙන්න ඉඩ කඩ තියෙනවා. ඔයාලට කැමති background color එකක් මෙතෙන්ට use කරන්න පුළුවන්. ඔයාලට කැමති නම් background එකට image එකක් උනත් මෙතන use කරන්න පුළුවන් වෙනම. designing තියෙන image එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දෙවෙනි ලේයර් එක සිලෙක්ට් කරලා ඒක ඩබල් ක්ලික් කරලා මම ඒක යනවා animations වලට. animation වලට ගිහිල්ලා
මම මේ කියනවා කස්ටමයිස් වලට ඔයාලට කැමති නම් කස්ටමයිස් නොවේ මෙතන ස්ලයිඩ් රයිට් කියලා තියෙනවා ඒක දෙන්නත් පුළුවන් එතකොට එතන ඔටෝම ක්‍රියේට් වෙනවා ඔයාලට animation එක ඒක වලට ගොඩක් දුරට ලේසි වෙයි මම හිතන එක ලේසි වලට key frame පාවිච්චි කරනවට වඩා මම මේක පොඩ්ඩක් අපි ඉදිරිය zoom කරගන්නවා ඒකට පේනවා මෙතන ගොඩක්ම ලේසි වලට මේ animation එක හදාගන්න ඒක හින්දා අපි මේ විදිහට හදමු වාට ඊට පස්සේ main point එකේ select කරගෙන ඊළඟ layer එකට ගිහිල්ලා ඒකටත් ඔයාලට කැමති නම් මේක මේ ඉදිරියට ඉතින් crop එකක් දාගන්න මේ ඉදිරියට ඊට පස්සේ ආයි මේක double click කරන්න. එතකොට එතන ඉඳන් ආයි පටන් ගන්නවා. එතකොට ඔයාලට ඒක ලේසි. මේ විදිහට ඊළඟට තුන්වෙනි layer එක stop වෙච්ච තැනට අපේ හතරවෙනි layer එකේ මුල ගිනින මේ විදිහට play head එක තැනට select කරන්න. ඊට පස්සේ ආයි දෙනවා slide right කියලා. ආයි stop වෙච්ච තැනට ගෙනහිල්ලා අපේ මේ layer එක පස්වෙනි layer එක මේ විදිහට play head එකේ නැවතිච්ච තැනට අරගෙන යනවා. ආයෙ දෙනවා slide right කියලා. මේ විදිහට ඔයාට මෙතෙන්ට එනකන් වෙන්න කියන තැනට එනකන්, ඒ කියන්නේ වෙන්න කියන text effect එක එනකන් මම ඒක හදා ගන්නවා. ඊට පස්සේ හත්වෙනි layer එක මේ විදිහට ඒ විදිහටම අර ඇවිල්ලා අපි මෙතෙන් දෙන්නේ slide up කියන එක. මොකද ඒක යට ඉඳන් උඩ තමයි එන්න ඕනේ. මොකද side එකෙන් ආයෙ එන්න විදිහක් නැති නිසා. මේ විදිහට ඊට පස්සේ අටවෙනි layer එකත් slide up කියලා දාපද දෙන්නේ. හරි. ඊට පස්සේ අපි නවන layer එක අරගෙන ඒකත් මේ විදිහට අදාගෙන ඒකත් slide up කියලා තමයි දෙන්නේ. මේ විදිහට ඔයාලට ඊපස්සේ text ටික හදාගන්න වෙනවා. ඉතින් මේක ඔයාලට තප්පර 10ට හදාගන්න පුළුවන්, ඊට වඩා හදාගන්න පුළුවන්. ඒක ඔයාලා ගැතිය තමයි තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට ඔයාලට මේක animation එක වෙලා යනවා වගේ තේරෙනවා නම් ඔයාලට මේක තව short කරගන්න පුළුවන්. ඒක ඔයාලා ගැතිය තියෙන දෙයක්. නම් මේක පොඩ්ඩක් අඩු කරගන්නවා time එක. මොකද ඒක තොර ලේසි කියලා හිතෙන වැඩේට. ඊට පස්සේ මේක මේ විදිහට ගේනවනවා. මේකත් අපිට කරන්න වෙන්නේ slide up එකක් දෙන්න පුළුවන්. ඒක මන් ටක් ගාලා පොඩි කරගන්න මේක ආන්ට. මොකද ඒක වැඩි වෙලා යන්න ඕනේ text එකෙන්. අපි text එක ඉක්මනට එන්න ඕනේ. මොකද text එක ටක් ටක් ගාලා එනකොට ලේසි. ඊළඟ එකටත් මේ විදිහට දාගන්නවා. ඒකට slide up එකක් දෙනවා. ඒක ටක් ගාලා චූටි කරගන්න මේක ආන්ට වගේ. අයි ඊළඟ එක මේ විදිහට දාගන්න. ඒක slide up එකක් දීලා චූටි කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලට මේ ටික හදාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ නිල් ස්ක්‍රීන් එකක් වගේ තියෙන කොටස ඕන වෙන්නේ නැහැ. මොකද මේක අපි ඩිලීට් කරලා හෝ හයිඩ් කරලා තමයි එක්ස්ට්‍රැක්ට් කරගන්නේ. ඊළඟට පුළුවන් අපිට මේක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් මේක එක්ස්පෝර්ට් වලට ගිහිල්ලා මම මෙතන FPS ගන්න 30ක් කියලා දෙනවා. export ලා ඉවරයි. ඉතින් මේක අපිට ආයි රිවර්ස් animation එකකුත් උනේ. ඒක හින්දා මම මේක වීඩියෝ එකක් විදිහට export කරගත්තා. ඊට පස්සේ මම මේක delete කරනවා. delete කරලා මෙතන මම import කරගන්න අපේ add එක. හදපු මේ animation එක. animation එක අරගෙන මම මේකේ layer එකේ පල්ලෙහාටම යනවා. අරගෙන ගිහිල්ලා මෙතෙන්ට මම මුලින්ම වීඩියෝ එකත් ඉම්පෝර්ට් කරගන්නවා. මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අපි පාවිච්චි කරන වීඩියෝ එක තියෙන්නම ඕනේ. මම වීඩියෝ ගන්න මේ විදිහට මේක මම උඩ layer එකෙන් දාගන්නවා. ඊකට පේන්නේ මේක animation එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම කරන්න වෙන්නේ අපි වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගෙන ඒ animation එකට යන්න. animation එකට ගිහිල්ලා customize වලට යන්න ඕනේ. customize වලට ගිහිල්ලා ඔයා play head මුල තියාගෙන add key frame එකක් දෙන්න. දීලා මේ හරියට වගේ ඉන්න පොඩි දුර. ඇවිල්ලා මේකේ ස්කේල් එක පොඩි කරන්න. පොඩි කරලා මේ විදිහට උඩට පල්ලෙහාට ගෙනියන්න. ඊළඟ y axis දිගෙත් මේ විදිහට ගෙනියන්න. ගෙනිහිල්ලා
මෙතන ස්කේල් එක හදාගන්නට ඕන ගාන එකෙන වැඩැන් ඇඩ් එක මේ හරියට එනවනම් ඔය ගාන්තියාගෙන මේ ගාන්ට ඇතියාගෙන මේක ඔයා ස්කේල් එක වට ඕන ගාන්ට හදාගන්න හදාගෙන පොයිෂන්ස් හදාගන්ඩ ස්කෙල් එක ඕනට වඩා වැඩි කරගන්නත් එපා පොයිෂන් එක මේ ගාන වගේ තියාගන්ඩ මෙතන අපි 60ක් කියලා වගේ දීලා බලමු තේවක් වගේ දීලා පොයිෂන් එක ඔය ගාන තියාගන්න ඊට පස්සේ අපි ටිකක් ප්ලේ කරලා බලමු ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඇඩ් එක හදාගන්න. ඉතින් ඔයාලා මේ වගේ දේවල් ඕල් රිස්පොන්ස් හම්බ වෙනවා නම් යන්නේ වගේ දේවල් වලට යූස් කරගන්න පුළුවන්. ඉතින් මේකේ මම කිව්වා රිවර්ස් එකක් ඕන වෙනවා කියලා. රිවර්ස් එකක් ඕන වෙනවා කිව්වේ මේ වීඩියෝ ක්ලිප් එකම අපි මේ විදිහට ආයි අපි ප්‍රොජෙක්ට් එකකින් ගන්න මේ විදිහට බලගෙන ඒක මේ අතට තියෙනවා. ඒක මේ ලේයරට දාගත්තාට ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ මේක කන්ට්‍රෝලර් එකේ R එකයි ප්‍රෙස් කරලා මෙතන දාගන්න ඕනේ රිවර්ස් ස්පීඩ් කියන එක. රිවර්ස් ස්පීඩ් කියලා දාලා ඕකේ දෙන්න. එතකොට වෙන්නේ මේකේ ආපස්සට යෑමක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේක ආපස්සට යන්න ගන්නේ. ඉතින් මේ ගානට විතර ආපස්සට ආපු ගම මේක ඉවර වෙනවත් කම අපේ වීඩියෝ ක්ලිප් එක ආයි තිබ්බ තැනටම එන්න ඕනේ. එතකොට මෙතන ආයි ඇඩ් කී ෆ්‍රේම් එකක් දීලා එන්ඩ එකට මේක අපි සාමාන්‍ය විදිහට අය හදාගන්න. එතකොට ඔයාලට මේ පොෂන් එක අයි රීසෙන්ට කරගන්න පුළුවන්. තියන්නේ අපිට ප්ලේ කරලා බලන්න කොයි වගේද මේක පේන්නේ කියලා. පුළුවන් මෙන්න මගේ ලේසියෙන්ම ඕගොල්ලොන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකට මේ වගේ ස්ක්‍රීන් එකක් හදාගන්න. මම හිතනවා මේක ඕගොල්ලොන්ට ලේසියි කියලා. මම මේ අවශ්‍ය දේවල් ටික ඕගොල්ලොන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ සම්පූර්ණයෙන්ම බැලුවා කියලා මම හිතනවා. ඉතින් මේක සම්පූර්ණයෙන් බැලුවා නම් ඔයාලා මේකෙන් අවශ්‍ය දැනුම ලබා ගන්න ඇතිත් කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය වෙන රිසෝර්සස් ටික මම ඩවුන්ලෝඩ් කරගෙන ලින්ක් එක දාලා තියන්න. ඉතින් ඔයාලට මේක Photoshop බැයි නම් වෙනම විදිහට ඔයාලා සීක්වෙන්ස් එක එඩිට් කරගන්න වෙනවා මොන හරි ඔයා පාවිච්චි කරන software එකක් පාවිච්චි කරලා app එකක් හෝ ඉතින් මේ විදිහට හරි ලේසියෙන් ඔයාලට පුළුවන් motion add button එකක් හදාගන්න. ඉතින් මේකෙන් ඔයාලට response එකක් ආවොත් මොකක් හරි video එකකට response එක ගැන ඔයාලට video එකේ කියන්න බැයි නම් මේ වගේ add button එකක් දාලා ඔයාලට එකගෙන විස්තර කරන්න පුළුවන්. නැත්තම් ඔයාගේම දෙයක් මොකක් හරි product එකක් හෝ ඔයාගේ වෙනම channel එකක් තියෙනවා නම් ඒක ගැන ඔහොම මේ විදිහට ඇඩ්බන් එක කරවාට කට්ටියට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි ක්‍රමයක්. ඔයාගේ වීඩියෝ එක අතරමැද්දෙන් ඔයාලට කතා නොකර මේ ටෙම්ප්ලේට් එක හදාගෙන තියාගත්තොත් ඔයාලට ඇඩ් එක ඕන විදිහට ඔයාලට ඔයාගේ වීඩියෝස් වලට ඕන ඕන විදිහට එක අවශ්‍ය අවශ්‍ය තැන් වලට යූස් කරගන්න පුළුවන් එකපාරක් හදාගත්තොත්. ඉතින් මේක හරිම ලේසි. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවනම් අනිවාර්යයෙන්ම දැම්ම කියලා පල්ලෙහා හිටියේ සල්පර subscribe button එක click කරලා bell icon එක click කරලා notification ඔය කියලා දාන. එතකොට අලුත්ම අලුත් videos ඔයා ගාවටම ගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අනිවාර්යයෙන් මේ videos skip නොකර බලන්න. මොකද skip කරලා බැලුවොත් ඔයගොල්ලෝ සමහරවිට මග ඇරෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම මම මාසයකට Filmora tutorial 4ක් වගේම එය ඇතුළත ප්‍රීමියර් ප්‍රෝ ටියුටෝරියල් ආෆ්ටර් ඉෆෙක්ට් ටියුටෝරියල් ගේන බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රීමියර් ප්‍රෝ පටන් ගන්න තියෙනවා. ඒ වගේ ආෆ්ටර් ඉෆෙක්ට් ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරලා ඉවර එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්. මම ලොයිදි සනායක.